ඉතාම තීරණාත්මක විදිහට මම හිතන්නේ උදේ 10ට පටන් ගත්ත මධ්‍යම කාර්ක සභාව ඉතාම දීර්ඝ විදිහට සාකච්ඡා කළා මීට නොබෝ වේලාවකට කලින් මම හිතන්නේ පැය 5ක් 6ක් වගේ කාලයක් සාකච්ඡාවකින් පස්සේ තමයි අද දවසේ මේ මාධ්‍ය සමුවේදී අපේ මධ්‍යම කාර්ක සභාව තුල ගත්ත තීදු තීරණ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන්න මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ එතෙන්දි ප්‍රධානම මාතෘකාව වුණේ අද දවසේ අපේ මධ්‍යම කාර්ක සභාව තුල මේ බුද්ධි ගලණය සහ ඒ හරහා සෞඛ්‍ය පද්ධතියේ අපි ගැටලුවක් විදිහට දැකපු පස්සේ අර්බුදයක් බවට පත්වෙච්ච මේ වෙනකොට ඛේදවාචකයක් කරා ගමන් කරමින් තියෙන වෛද්‍යුරුන් රට හැරදාලා යාම හරහා සෞඛ්‍ය පද්ධතියට වෙන බලපෑම සම්බන්ධයෙන් ඉතාම දීර්ඝ විදිහට සාකච්ඡා කළා. ඒ සඳහා අපි මේ වෙනකොට බාර දීලා තියෙන අටවැදෑරුම් යෝජනා මාලාව, එතෙන්දි විශේෂයෙන්ම වෛද්‍යුරුන්ට අනන්‍ය වෙච්ච සුවිශේෂී වැටුප් ව්‍යුහයක්, වෙළඳපොළ වටිනාකම සහ වෛද්‍යුරුන් කාර්යසාධනය මත පදනම් වෙච්ච වැටුප් ව්‍යුහයක්, ඊට අමතරව වෛද්‍යුරුන් ප්‍රවාහනය, වෛද්‍යුරුන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය, වෛද්‍යුරුන්ගේ ශ්‍රේණි උසස් වීම සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලුව තමන්ගේ පෞද්ගලිකව මතුවලා තියෙන සමහර ප්‍රශ්න උදාහරණ විදිහට පාසලට දාන එක සම්බන්ධයෙන් ඇතිවලා තියෙන තත්ත්වය ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා. අපි දකින්න දේ තමයි තහනම් තහංචි දඩ ගහලා මේ ප්‍රශ්නේ යටපත් කරන්න, එහෙම නැත්නම් ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන බලධාරීන් මේ ප්‍රශ්නට විසඳුම මොකක්ද කියලා හඳුනගෙන තියෙන්නේ. ඒකනම් අවසාන වටේදී සිද්ධ වෙන දේ තමයි ඇන්ටය රටේ රැඳිලා ඉන්න මානසිකත්වය හදාගෙන ඉන්න වෛද්‍යරු ටික පවා එතෙන්ට තල්ලු වෙන එක රට දාලා යන එකට තල්ලු වෙන එක. එහෙනම් අපි කියන්නේ පහුගිය අවුරුදු දැන් වෙලා ඉවරයි. ඒ හරහා සෞඛ්‍ය පද්ධතියට රෝහල් වලට වෙච්ච හානිය දැන් වෙමින් තියෙනවා. ඒක ආපස්සට හරවන්න පුළුවන් නම් හොඳයි. මේ රට දාලා ගිය වෛද්‍යරු 1500ක් පුළුවන් නම් පහුගිය අවුරුදු දාලා ගිය අය ගෙන්නන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි මේ මොහොතේදී කියන දේ තමයි අඩුම ගානේ උත්සාහ කරන්න ඉදිරි අවුරුද්ද ඇතුළත අපේ රට දාලා විදේශ රටක වෛද්‍ය වෘත්තියේ දෙන්න සුදුසුකම් සම්පූර්ණ කරලා බලාගෙන ඉන්න 5000 එතෙන්ට යන එක වළක්වන්න. අපේ සමස්ත වෛද්‍ය ප්‍රජාවෙන් සෞඛ්‍ය පද්ධතියේ ඉන්න රජයේ රෝහල් වෙන වෛද්‍යවරුන්ගෙන් 25% අවුරුද්දක් ඇතුළත අපෙන් දාලා ගියොත් එහෙම ඉදිරි අවුරුද්ද ඇතුළත මේ මොහොතේදී පත්වලා තියෙන ඛේදවාචකය කොතරම් දරුණු තැනකට ගමන් කරයිද කියන එක ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය වෙන්නේ නැහැ. අවසානයේදී මේ සියල්ලෙකම ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට. ඔය දේශපාලඥයෝ, ඔය ඇමතිවරු තමන්ට ප්‍රශ්නයක් වුණාම, තමන්ට ප්‍රතිකාර වුණාම සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් යයි. නමුත් මේ රටේ ජනතාවට මෙතන අපේ ගම්වල ඉන්න දුප්පත් ජනතාවට තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ දාලා අඩුම ගන්න නගරට එන්නවත් ප්‍රවාහන පහසුකම් සපේ ගන්න අමාරු තැනක අද ජීවත් වෙන්නේ. එහෙම තියෙන වෙලාවක අපේ ග්‍රාමීය රෝහල් පද්ධතිය ඊට පස්සේ එතනින් ගහට ගියාට දිස්ත්‍රික් රෝහල් ටික, මූලික රෝහල් ටික, ප්‍රධාන රෝහල් ටික එතනින් ගහට ගියාට පස්සේ වෛද්‍යවරු නොමැතිව බිඳ වැටෙන්න ගත්තොත් ඒකේ ප්‍රතිවිපාක වලට ඍජු ලෙසම මුහුණ දෙන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ හින්දා තමයි දැන් ජනතාවත් මේ සම්බන්ධයෙන් අවදි වෙලා ඉන්නේ. අපි දැක්කා මේ ප්‍රශ්නේ ගැන අපි මුලින් කතා කරනකොට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ උසුළු විසුළු කරපු ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුත් එක්ක ඇරියස් එකක් තියාගෙන ඇරියස් කවර් කරන්න කටයුතු කරපු පිරිස් පවා අද මේ ප්‍රශ්නේ බරපතලකම තේරුම් අරන් තියෙනවා. ඒ හින්දා තමයි අද වෙනකොට සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රසිද්ධ මාධ්‍යවල මේ ප්‍රශ්නය නතර කරන්න, එහෙම නැත්නම් මේ වෛද්‍ය රට හැරදාලා යන එක වළක්ව ගන්න, වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තියෙන යෝජනා හරහා මේ ප්‍රශ්නය निराකරණය කරන්න යම් බලපෑමක් මතුවෙමින් තියෙනවා. ඒ මහ ජනතාවගේ මැදිහත් වීම අපි විශේෂයෙන් අගය කරනවා. ඒ වගේම තමයි ජනමාධ්‍ය හැසිරීම අපි අගය කරනවා. විශේෂයෙන් ජනමාධ්‍ය මේ මොහොතේදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ ජනමාධ්‍ය, සමහර ජනමාධ්‍ය තියෙනවා තාමත් ප්‍රශ්නයක් තියෙන, නමුත් බොහෝ ජනමාධ්‍ය අද මේ ප්‍රශ්නේ හරය තේරුම් අරගෙන මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක බෙදලා තියෙන ප්‍රශ්නයක් කියලා තේරුම් අරගෙන මේ සෞඛ්‍ය පද්ධතිය රැක ගන්න, මේ සෞඛ්‍ය පද්ධතිය තියෙන වෛද්‍යරු ටික රැක ගන්න, ඒ අය තවදුරටත් රට දාලා යන එක වළක්වන්න අවශ්‍ය කරන මැදිහත් ටික කරන්න මේ මාධ්‍යත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ ගමන් කරන දිශාව මේ මොහොතේදී මේ ප්‍රශ්නේ වළක්වා ගැනීම සඳහා උත්තේජනයක් කරගන්න එක අපි හැමෝගේ වගකීමක් වෙනවා. ඒතර මේ දේශපාලකයන්, ඇමතිවරුන්, මේ රටේ නායකයන් මේ සියලු දෙනාම තේරුම් ගත යුතු කාරණේ තමයි අපි මේ ප්‍රශ්නේ විග්‍රහ කරන තැනින් එහාට ගිහිල්ලා විසඳුනුත් ඉදිරිපත් කළා තියෙනවා. ඒ හින්දා අපි මේ ඉදිරිපත් කළ තියෙන විසඳුම් ඔස්සේ රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුව මොනවද, මේ සඳහා කෙටි කාලීනව දෙන්න පුළුවන් විසඳුම් මොකක්ද, මොකද දවසක්වත් ප්‍රමාද කරන්න බැරි තැනකට සමහර වෙලාවට අපි මේ ප්‍රශ්නේ දැන් ගමන් කරලා තියෙනවා. විශ්වාසය ගොඩනගන්න වෛද්‍යවරුන් තුන රටතුන රැඳිලා ඉන්න, ඒ සඳහා අවශ්‍ය කරන මාවත විවර කරන්න, ඒ සඳහා අවශ්‍ය කරන ඒ උත්තේජනය ලබා දෙන්න බලධාරීන් විදිහට ෂණික මැදිහත් වීම කළා. ඒ සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද නොකර සිදු කළ යුතුයි කියන එක තමයි අද දවසේ මධ්‍යම කාර්ක සභාව තුළ තීරණය වුණේ. මොකද මෙතෙන්දි මේ ප්‍රශ්නේ ඊළඟ අයවැයට ගෙනියන්න, ජනවාරි පළවෙනිදා දක්වා ගෙනියන්න එහෙම කල් දාන්න පුළුවන් ප්‍රශ්නේ නෙමෙයි. මේ මොහොතේදී දිය හැකි විසඳුම් මොකක්ද කියන එක සම්බන්ධයෙන්
තමන්ගේ ප්‍රදේශයේ තියෙන රෝහලට මොකද්ද වෙන්න යන්නේ මේ රටේ ප්‍රජානායකයන්ගෙන් අපි ඉල්ලනවා තමන්ගේ නගරයේ තියෙන රෝහලට මොකද්ද මේ වෙන්න යන්නේ ඒ වගේම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් අපි ඉල්ලනවා අවසානයේදී මේ රටේ මේ ගොදුරු බවට පත් වෙන්නේ මේ සියල්ලගෙම මේ අහිංසක දුප්පත් ජනතාව එහෙනම් ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අවශ්‍ය තොරතුරු ටික අපි දෙන්නම් මේ මේ බලපෑම කළා වෛද්‍යවරු ටික රට තුන රඳවා ගන්න මොකද්ද ඉදිරිපත් කරන වැඩ වැඩපිළිවෙල සඳහා රජයට කරන්න පුළුවන් බලපෑම ඒ වගේම දේශපාලන පක්ෂ වලට පක්ෂ විපක්ෂ සියලු දෙනාට අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත් කිරීම බලාපොරොත්තු වෙනවා හතර වෙනිදායින් ආරම්භ වෙන සතිය ඒ වගේම මේ වෙනකටත් ඉදිරිපත් කළ තියෙන විසඳුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වෙනවා නම් ඒකට විරෝධය පහලා අපි වෛද්‍යවරු විදියට නැවතත් පාරට බහින්න අපි ලෑස්ති ඒකෙදි විශේෂයෙන් මේකේ ආරම්භයක් විදියට තවදුරටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මේ මේ මාසේ ලබන මාසේ 11 12 දවස් දෙක සැප්තැම්බර් 11 සහ 12 දවස් දෙක ලංකා පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට අපි වැඩ වර්ජනයකට යන්නේ නැහැ නමුත් කෑම පැයේදී කරන උද්ඝෝෂණ මාලාවකට මේ සම්බන්ධයෙන් තවදුරටත් නිදාගෙන ඉන්න බලධාරීන්ගේ අස අරවන්න විරෝධතාවය අපි ආරම්භ කරන්න ලෑස්ති පාරට බැහැලා 11 වෙනිදා 12 වෙනිදා දවස් දෙක මේ සියල්ල වෙනකොටත් මේ සියලුම කාරණා පෙළගස්සලත් තවදුරටත් නිද්‍රාශීලීව බලධාරීන් ඉන්නවනම් අපි මේ වෙනකොට මධ්‍යම කාරක සභාව තීරණය කළා එළබෙන 13 වෙනිදා විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ඇඳවන්න මේ මොහොතේ තියෙන තත්ත්වය සමාලෝචනය කළා ඒ රැස්වීමේදී අපි විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් 12 වෙනිදා වෙනකොට බලධාරීන් දක්වලා තියෙන ප්‍රතිචාරත් එක්ක 13 වෙනිදා අපි මේ සටනේ උච්චතම තැනට ඇවිල්ලා අවශ්‍ය කරන තීන්දුව తీරන වැඩ වර්ජනයකට යන්න ඕන වැඩ වර්ජනය ඒකෙදී අපේ සටන් ක්‍රියාමාර්ග අපි තෝරගන්නේ කොහොමද කියන කාරණය සියල්ල සම්බන්ධයෙන් අවසන් තීන්දුව අපි එළඹෙන 13 වෙනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ ප්‍රකාශයටපත් කරනවා ඒ වගේම මේ වෙනකොටත් අපි ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන සාකච්ඡා ඉල්ලා සිටිනවා අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනට දක්වලා තියෙන ප්‍රතිචාර තවත් ඉස්සරහට ගෙනihලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සාධනීය මැදිහත් වීම සිදු කරයි කියලා එතෙන්ට අපි ගමන් කරන්න අපි බලාපොරොත්තු වෙන අතරතුරේදී නමුත් මේ දක්වා ඉස්සර වචනයක් නැති තැන මේ දැනුවත් කිරීම සහ මේ විරෝධතා පෙළ ගැස්වීම ඔස්සේ අවසානයේදී අපිට මේ රටේ වෛද්‍යරු ටික මේ යන්නේ ඉන්න 5000 ඉතුරු කරගන්න අපිට ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්න අපි පැකිලෙන්නේ ඒ සඳහා 13 වෙනිදා වෙනකොට තියෙන තත්ත්වය සමාලෝචනය කරලා ඉදිරියට ගමන් කරනවා කියන කාරණය ඒ වගේම මේ ප්‍රමාද වෙන හැම මොහොතක් පාසාම අවසානයේදී රෝගී ජනතාවට එහරහා වෙන බලපෑම දවස ගන්න තීව්‍ර වෙමින් තියෙනවා මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඒතර සංගමයක් විදිහට බලධාරීන් හරි ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ග වලට අපේ සහයෝගය දෙන්නත් ක්‍රියාමාර්ග ගන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙන බරපතල තීන්දුව తీරන 13 ඉඳ පැවැත්වෙන මධ්‍යම කාරක සභාවයිද ප්‍රකාශයට පත් කරන්නත් අද දවසේ මධ්‍යම කාරක සභාව තුල ඒකමතිකව තීරණය කළා. මේකට සමාන්තරව මේ සටන් විශේෂයෙන්ම බදු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ අපේ මේ සටන තුලත් තියෙනවා. දැන් උදාහරණ විදිහට වෛද්‍යුර රට හැරදාලා යන කාරණේදී අපි ඉදිරිපත් කළා තියෙන එක කාරණයක් තමයි මේ බදු ව්‍යුහය සම්බන්ධයෙන් තියෙන தත්ත්වය. ඒතොර එහිඳ PTU එක අපි බිහි කළේම බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය සැලකිලට ඒ නිසා එතන කිසි ගැටලුවක් නැහැ. ඒ සටන අපි එදා අපි ප්‍රකාශ කරපු විදිහටම විශේෂයෙන් බදු සම්බන්ධයෙන් ප්‍රශ්නය විශේෂයෙන් බුද්ධිගල්ණයත් එක්ක වැදිලා තියෙන ආකාරය සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ වෘත්ති සමිත එකමුතුව විදිහට මේ කරන බලපෑම තව වඩා තීව්‍ර කරලා ඉස්සරහට ගෙනියන්න අපි අද දවස් තීරණය කළා. ඒ වගේම තමයි ඔබ අහපු LRH එකේ ළමා රෝහලේ සිද්ධ වෙන සිද්ධි සම්බන්ධයෙන් අපි එතෙන්ද විශේෂයෙන්ම මේ වෙච්ච සමහර සිද්ධි සම්බන්ධයෙන් ඇති වෙච්ච කුකුස එහෙම නැත්නම් මේ ඇති වෙච්ච සමහර අවිශ්වාසෙ ඇති වෙන්න හේතු උනේම අධ්‍යක්ෂකවරයාගේ සමහර ප්‍රකාශ. ඒත් ඇත්තටම අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. අධ්‍යක්ෂකවරයා මොන පදනමින්ද මේ ප්‍රකාශ කරන්නේ? මොන කාගේ ඔතොරිටි එකක් අරගෙනද? ඒ කියන්නේ සෞඛ්‍ය ලේකම් චක්‍රලේඛයක් ගහලා තියෙනවනේ. මාධ්‍යට අදහස් දැක්වීම සීමා කරමින්. එතකොට දැන් මේ චක්‍රලේඛයේ තියෙද්දි මේ පාරේ යන ගමන් මේ ෆෝන් කට්ටයක් අරගෙන මේ තමන්ගේ හිතේ තියෙන දේ කියනවා. පරීක්ෂණ ටික වෙනම යනවා. පරීක්ෂණ ඉවර වෙලා නැහැ. මරණ පරීක්ෂණ ඉවරත් නැහැ. ඒවල සාම්පල් වල රිපෝට් එන්න තියෙනවා. නමුත් එයා දෙනවා අවසානයේ නිගමනයක්. මොකද අන්තිමට වෙන්නේ? එක පැත්තකින් මේ රටේ මේ බලපෑමට ලක් වෙච්ච මේ අවාසනාවන් සිද්ධි වෙච්ච ලක් වෙච්ච මිනිසුන්ගේ වෛරයට ක්‍රෝධයට පත් වෙනවා. රටේ අනිත් මිනිසුන්ට සෞඛ්‍ය පද්ධතිය විහිළුවට ලක් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මේ තුන් දෙනාටම කියන්නේ මේ අධ්‍යක්ෂකවරයා කරන මේ වගකීම් විරහිත ක්‍රියාවල වගකීමෙන්
තමුන්නාසලට බේරෙන්න බෑ. ඒකයි අපි කවුද සැඟවුණු හස්තය? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ද මේ වෛද්‍ය විදේශීය ව්‍යවහාර ආරක්ෂා කරන සැඟවුණු හස්තය? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරයාද? සෞඛ්‍ය ලේකම්වරයාද? රටට හෙළිදරව් විය යුතුයි. මේ හරහා මේ සමස්ත අපි මේ අවුරුදු ගාණක් රැකගෙන ආපු සෞඛ්‍ය පද්ධතිය තමයි අභියෝගයට ලක් වෙන්නේ. ඒ නිසා මේ සිද්ධි සම්බන්ධ අපක්ෂපාති පරීක්ෂණ වෙන්න ඕන. ඒ පරීක්ෂණ වෙන අතරතුරේදී මේ විශේෂඥභාවය පිළිබඳ කිසිදු දැනුමක් නැති අධ්‍යක්ෂවරයෙක් ඇවිල්ලා අවසන් නිගමන දෙන්න ගියාම මේ රටේ මිනිසුන්ගේ වෛරයට ක්‍රෝධයට අනිත් පැත්තෙන් තවත් කොටසක විහිළුවකට තමයි මේ පද්ධතිය ලක් වෙන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තවදුරටත් අපේ පද්ධතියට හානි කරන්න රෝහල් අධ්‍යක්ෂකරට ඉඩ දෙන්න එපා කියලා.